අයිබෝන් ඔබ එක්වන්නේ ITN රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් පුවත් සිරස්තල කොළඹටත් ගම්පහටත් ඇඳිරි නීතිය අකණ්ඩවම තබා දිස්ත්‍රික් 23කට හෙට උදේ 5ට ඇඳිරිය ඉවතට යලි රෑ 8ට CCTV බලා ඇඳිරිය කඩ කරන්නන් අත්ලංගුවට ගන්නත් පොලිසිය මෙහෙයුමක සුවවීම වේගවත් වෙද්දී ගෙවි ගිය පැය කිහිපෙදී තවත් කොරෝනා රෝගීන් 10ක් හමු වෙයි අම්ෆන් රට ඇතුළට එයිද නැද්ද ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි පරිපාලනයට කීර්තියක් ගෙන ආ ගුවන්විදුලියේ නමක් රැඳු නෙවිල් ජයවීර ජීවිත ගමනට සමුදෙයි රුසියාවේ කොරෝනාව මොස්කව් පසුකොට තවත් කලාප 11කට පැතිරෙයි දේශීය ප්‍රවෘත්ති මෙවන විට මුළු දිවෙනටම ක්‍රියාත්මක ඇඳිරි නීතිය දිස්ත්‍රික් 23කට හෙට අලුයම 5ට ඉවත් කරනවා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය අකණ්ඩව ක්‍රියාත්මක අතර ජන ජීවිත තත්ත්වයටපත් කිරීමේ වැඩපිළිවෙළද සිදු කරමින් පවතිනවා CCTV දර්ශන ඔස්සේ බුද්ධ්‍යංශ සහ සිවිල් පොලිස් නිලධාරීන් යොදවමින් ඇඳිරි නීතිය කඩකරන පිරිස් අතරංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ CCTV දර්ශන ඔස්සේ බුද්ධ්‍යංශ සහ සිවිල් පොලිස් නිලධාරීන් යොදවමින් ඇඳිරි නීතිය කඩකරන පිරිස් අතරංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුල මේ දක්වා 57212ක් පුද්ගලින් අතරංගුවට ගෙන තිබෙනවා වාහන 16000කට ආසන සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා යම් කිසි කාර්යාලයක් නම් ඒ කාර්යාලයේ කටයුතු කළ යුත්තේ සමාජ දුරස්ථභාවය රැකෙන ආකාරයට විශේෂයෙන්ම පාරිභෝගික සේවය ලබා දෙන ස්ථානවලදී නම් අපේ අවධානය යොමු වෙන්නේ සෑම විටම දුරස්ථභාවය පිළිබඳ සංකල්පයට වාහනවලින් ගමන් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ රාජකාරියක් සඳහා කාර්යයක් සඳහා වාර්තා කරනායට හෝ එම කාර්ය අවසන් වී පිට වෙන අවස්ථාවේදී පමණයි ඊට අමතරව ඒ අයට පොදු ප්‍රවාහන සේවා යොදා ගැනීමටද හැකියාවක් තිබෙනවා වෙනත් කටයුතු සඳහා කුලි රථ ත්‍රිරෝද රථ භාවිතා කිරීමට හැකියාවක් නැහැ විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල අනිත් අය නිවසේ රැඳී සිටිය යුතුයි අතිශයම තීරණාත්මක කාල පරිච්ඡේදයක් දැන් මේ ගෙවියන්නේ තවත් පොකුරක් නිර්මාණය නොවීමට කටයුතු කිරීමට සෑම දිනෙකම වග බලා ගත යුතුයි කොළඹ දිස්ත්‍රික්කේ ගම්පහ දිස්ත්‍රික්කේ කටයුතු කරන අය පිළිබඳව අපි අවධානයෙන් සිටිනවා ඔවුන්ගේ සෞඛ්‍ය හැසිරීම පිළිබඳව සොයා බැලීමට CCTV දත්ත වගේම බුද්ධ්‍යාංශ නිලධාරීන් යොදවා තිබෙනවා ඒ වයින් ලබා ගන්න තොරතුරු මත නිලැඳුමින් සැරසිලි නිලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් මගින් මේ විශේෂ මෙහෙයුම් වැටලීම් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික්වලට හෙට සිට ලබන 23 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාත්‍යංශය නිවේදනය කළා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්වල ජන ජීවිත හා ආයතන කටයුතු යථාතත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පසුගිය සතියේ ආරම්භ කෙරුණා. එම කටයුතු එලෙසම ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පිරිසට දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා භාවිත කළ හැකි. සෙසු පිරිසට ජාතික හැඳුනුම්පතේ අංකයට අදාළව ආසන්නම පිහිටි ඖෂධ සහ වෙළඳ සැල් වෙත පැමිණිය හැකි බවයි පොලිසිය පවසන්නේ. මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අද දිනේදී එම නීති උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. මාර්ග බාධක යොදවමින් පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කිරීමටයි පොලිසිය පියවර ගත්තේ. බලය දීලා දිනන යන්න සේවය හඳුන්පත තියෙන්න ඕනේ. සේවය හඳුන්පත නැත්නම් මේකේ නැහැ ඔබේ සතුනාද රැකියාව දාලා නැහැ මොනවත්. අපේ අංශේ ඔපිසින් කාර් පොල් සේවය හඳුන්පත දීලා නැහැ. ඔත් අදට යන්න මේ ඉස්සරේ මේ වගේ බලපත් පේ හදාගන්න. දැන් ගායනා අතුරේ කරන කිසිම දෙයක් කරලක ඉවරක් නැද්ද? නැහැ අපේ බිස්නස් මේක තමයි දැන් කාඩ් එක. අපිට මේක සාධාරණ පිළිගන්න බෑනේ. आठ
අද කොරෝනා රෝගීන් 10 දිනක වාර්තා වීමත් සමග මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 970 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙ රෝගීන්ගෙන් 8 දිනක නාවික හමුදා සමාජිකයන්. මේ වන විට කොරෝනා රෝගීන් 538 දිනක පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. අද සුවය ලැබූ සංඛ්‍යාව 18ක්. සුවය ලැබෙන සංඛ්‍යාවේ ශීඝ්‍ර ඉහළ යාමක් දක්වත හැකි බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. कोरोना वायरस से आसादने वो हार सिर सितुंदे ने को रोहाल वाले प्रतिकार लाभ बन्सिटे ने वा वैद्य अधिक्षणी आटे प्रतिकार लाभ ने संख्या आवे दिसी नवदे ने को बावे साउंड के प्रवार्दन ने कार्यांश्य पावसे ने वा मेवन बेटे ताहोरुकल रोगीन के संख्या आवे नवसिये है त्यावा कोरोना रोगीन सुबह लबीम सतुरुदायक मट्टम का पावते ने बावाई साउंड के बलदाहर इन पेन वादिन ने आसादित्यान गेन सिये टपनास हाई के प्रतिशत एक टे बेडी पिरिसाक पूर्ण सुबह लबाती बेनवा දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ 43%කට අඩු ප්‍රතිශතයක් බව සෞඛ්‍යංශපෙන් වාදිනවා. පසුගිය දින කිහිපය පුරාම එක් දිනකදී සුවය ලබන රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉහළ අගයක් වාර්තා වුණා. කොරෝනා වෛරසය ආසාදනීය වී සිටි නාවික හමුදා සමාජිකයන් 12 දෙනෙකු සුවය ලබා ඊයේ දිනේදී රෝහල්වලින් පිටව ගියා. හෝමාගම රෝහලේ සිටි 7 දෙනෙකු, මුල්ලේරියාව රෝහලේ සිටි 3 දෙනෙකු සහ ජාතික බෝන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූ 2 දෙනෙකුයි මෙලෙස සුවය ලබා රෝහල්වලින් පිටව ගියේ. ඒ අනුව නාවික හමුදාවේ 189 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. මේ අතර නිරෝධායනට ලක්වමින් සිටි කණ්ඩායම් කිහිපයක් එම කටයුතු අවසන් කර එම මධ්‍යස්ථානවලින් පිටව ගියා. වන්නී ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පම්පිමඩුව යුද හමුදා කඳවුරේ නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 31 දෙනෙකු නිවෙස් බලා පිටව ගියා. බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක්වූ පුද්ගලයන් 7 දෙනෙකුද අද එම කටයුතු සාර්ථකව අවසන් කළා. ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්ෂණ කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 7 දෙනෙකුයි මෙලෙස නිරෝධායන කටයුතු අවසන් කළේ. කොරෝනා රෝගීන් වාර්තා වීම මෙන්ම ඒ ආශ්‍රිත සියලු තොරතුරු කිසිදු සංගවීමකින් තොරව ජනතාවට ලබා දී ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය අවධාරණය කරනවා. තොරතුරු වසන් කිරීම රෝග ව්‍යාප්තියට අනුබල දීමක් බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. රජයේ සියලු තොරතුරු ඒ විදිහට ලබා දීලා තියෙනවා. වෛද්‍යංශ තමයි එම රෝගියා කොයි රෝගයෙන්ද මැරුණේ කියලා දෙන්නේ මේ රටේ එක වෛද්‍යවරයෙක් නෙමෙයි. ඒ දිස්ත්‍රික්කවල ඒ පළාත්වල වෛද්‍යවරුන් පෝස්ට් මෝටම් එකක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා පරීක්ෂණ කටයුතු කරනවා ඒ වෛද්‍යවරුනේ. අපි ජනතාවට කියන්නේ ඔබට රෝගය තිබෙනවා නම් වහාම මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන හැම දිස්ත්‍රික්කයකම තියෙන ප්‍රධාන රෝහලට ගිහිල්ලා නැත්නම් ඔබේ ළඟම රෝහලට හරි ගිහිල්ලා මේ තත්ත්වය ප්‍රකාශ කරන්න කියලා. දිවිදි කාලය තුලත් මේ රෝගේ මර්ධනය කරගන්න මේ රජයක් විදිහට අපි ගන්න සියලු ක්‍රියාමාර්ග මේ මහන්සි වීම මේ වැඩ කිරීම මේ සම්බන්ධයෙන් බුද්ධිය පාවිච්චි කරලා ගන්නා වූ ක්‍රියාමාර්ග ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙතෙක් රුසියාවේ දැඩි බලපෑමට ලක් වූ මොස්කව නුවර හැරුණුකොට එරට කලාප 11ක් වෛරස් වසංගතයට ගොදුරු වී ඇති බව අද වාර්තා වුණා. ඒ අනුව ඇමරිකාවට පසුව වෛරසයෙන් වැඩි බලපෑමක් එල්ල වූ දෙවන රට බවට රුසියාව පත් වී තිබෙනවා. වීඩියෝ තාක්ෂණය ඔස්සේ කලාප ප්‍රධානින් ඇමතු රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් ප්‍රකාශ කර තිබෙන්නේ තම කලාපවල සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වගකීම් සහගතව කටයුතු කළ යුතු බවයි. ඒ දිනේදී පමණක් රුසියාවෙන් වාර්තා වූ ආසදිතයන් සංඛ්‍යාව දසදහසකට ආසන්න වුණා. තම රටේ කොරෝනා වසංගතය අවසන් කළ බව ස්ලෝවේනියාව නිවේදනය කරනවා. වසංගතය අවසන් කළ බවට නිවේදනය කළ ප්‍රථම යුරෝපීය රට වන්නේ ස්ලෝවේනියාව බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. යුරෝපය තුල විශිෂ්ටතම වසංගත පාලන ක්‍රමවේදය තම රට තුල තිබූ බව ස්ලෝවේනියා අග්‍රාමාත්‍ය ජෙනිස් ජන්සා එරට පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියා. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේවන විට ලෝක පුරා 47,52,431 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 18,31,562ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 313,859ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය නැවත වතාවක් හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ විවේචනයට ලක්ව තිබෙනවා. වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ උපාධි ප්‍රදානෝත්සවයක් අමතමින් බරක් ඔබාමා ප්‍රකාශ කර සිටින්නේ වසංගත තත්ත්වය පාලනය කර ගැනීමේ නොහැකියාව තුළින් නායකත්වයේ අඩුපාඩුවක් හෙළි කරන බවයි. වර්තමාන තත්ත්වය යටතේ ඇමරිකාවේ වාසය කරන කළු ජාතික ප්‍රජාවට එල්ලවන බලපෑම අවතක්සේරුවට ලක් කර ඇති බවද ඔහු සිය දේශනාවේදී පැහැදිලි කළා. කොවිඩ් 19 වෛරසයේ ආසාදනයෙන් නේපාලයේ සිදු වූ ප්‍රථම මරණය පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මියගොස් ඇත්තේ මෑතකදී දරු ප්‍රසූතියක් සිදු කළ 29 හැවිරිදි කාන්තාවක්. නේපාලයේ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවද 281ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බ්‍රසීලයේ කොවිඩ් 19 වෛරසයේ ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 15,000 ඉක්මවා තිබෙනවා.
जॉन हॉफकिंस विश्वविद्यालय वार्ता वर्ल्ड अनुव आसादित्यान वार्ता वे में सिंह वन तनटे ब्राज़ील ये पत्तव ऐतिबास नहान एम संख्या वे स्पार्टनीय द अभिभावकों ऐतिबाबाई विदेश वार्ता पे इन बादे ने स्विट्ज़रलैंड ये जर्मनीय सह ऑस्ट्रिया वे देश सीमा संचरण नीति लिहिल की रीमट तीरने करते बेनवा देश सीमा वसादमी में हेतु वेन वेन मनु पिरिस वर्ल्ट याली हमुई में अवस्था वे मेथुलिन उदाहरण वे किसी वद संचार के अंत तवदुरट देश सीमा हरहा गमन की रीमट अवस्था नलबेन बबाई वार्तावानी कोरोना वायरस मर्दनेट निष्पादने कल एन्नतक पलमुवरट सैनिक परीक्षा किरीम संदहा सौख्यांश अवसर दी ऐति बव केनेडियानु अग्रामात्य जस्टिन ट्रूडो पवसनवा कैनडा जातिक पर्यवेक्षण कौंसिले निष्पादकयान समग एक्व कटयुतु करन अतर एन्नत परीक्षाव सार्थक वुवोत ए निष्पादने कोट निवेश वेत बेदा हरीमट हेकिया पवतिन बबाई एरट अग्रामात्यवरया पवसान्नी लोक सौख्य संविधान प्रकाश करे पसुगे सिकुराधाबन बिट वैरस वेणुवेन एन्नत एकसिय दह अटक पमन लोपुरा हंधुनागन तिबू नमुत सायनिक परीक्षण सदहा इन यमुकर एत्ते अटक पमनाक बवाई मे अतर होटल सह अतम प्रसिद्ध स्थान हेटसिट नवत विवृत क्रीमट स्पाज्ञ तीरने करति बेनवा समाज दुरास्त भावय पात्वागनीमट अदाल कोंदे सिकी प्याक्याटते विवृत क्रीम सुदुकरन बवाई एरट राज्य प्रकाश करान्नी अम्फन सुलेकुनाटुव इता चंड सुलेकुनाटुवक दक्वा हेट दिनेवन विट वर्धनेवन बव कालुगुन विद्या दिपार्तमेंतुव पवसनवा एहि बलपैम हेतुवेन निर्दिदिक कोटसट दडी वर्षापतनयक ऐतिवन बवयि एम दिपार्तमेंतुव सनहन करन्ने मे अतर ऐति वी तिबेन आपदा तत्वे हेतुवेन दिवेने दिस्त्रिक रसकट बलपैम मेलवी ऐति बव आपदा कलमनाकरण मध्यस्थानय पवसनवा अम्फन सुलिकुनाटुव त्रिकुणामलय सिट ईशान दिशिन किलोमीटर 610ක් පමණ උතුරු අක්ෂාංශ 11.3ත් නැගෙනහිර දේශාංශ 86.1ක් ආසන්නව ස්ථානගතව පවතිනවා මෙම පද්ධතිය චණ්ඩ සුලිකුනාටුවක් දක්වා වර්ධනය වී ඉතා චණ්ඩ සුලිකුනාටුවක් දක්වා වර්ධනය වන බවට අපේක්ෂා කරනවා මෙය ඉදිරි දින තුන තුළ බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇති බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ මේක දැනට ගමන් කරමින් පවතින්නේ විශේෂයෙන්ම උතුරට බරව ඊසාන දිශාවට දිවයිනේ බැහැරට ගමන් කරමින් පවතිනවා. එතකොට මේකේ ඍජු බලපෑමක් දිවෙන්ට දැනට නැහැ. හැබැයි වක්‍ර බලපෑම හේතු කොටගෙන තමා දිවයින හරහා තියෙන සුළඟ හමන රටාවේ වෙනස තියෙනවා. ඒක ප්‍රධාන වශයෙන්ම නිත දිශාවෙන් හමන්නේ. එතකොට මෙන්න මේ සුළඟ හමන රටාව හේතු කොටගෙන නිරන්තරයෙන්ම නිත දිග කොටසේ විශේෂයෙන්ම බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්යන් නිර්මාණය එන්න පුළුවන් ඊට අමතරව අහස බලාකුලින් බරව තියෙනවා හැබැයි 16 වෙනි දිනට සාපේක්ෂව අද දිනේ ගත්තොත් වර්ෂාපතන අඩු තත්ත්වයක් තමයි තියෙන්නේ හැබැයි හෙට දිනේ සිට නැවත වර්ෂාපතනේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා දිවයින හරහා තියෙන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉල යන්න පුළුවන් ඊට අමතරව මේ වර්ෂාපතනයත් එක්ක తాවකාලිකව තද සුළඟ ඇති වෙනවා හැබැයි සුළඟේ වේගය ඒ తాවකාලික අවස්ථාවේ පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉල යෑමේ තත්ත්වයන් තියෙන්නත් පුළුවන් අකුණු අනතුරු විශේෂයෙන්ම බහුලව ඇති වෙන්න හැකියාවකුත් තියෙනවා මුහුද රළු වීම දකුණු බස්නාහිර සබරගමුව බද්දීම සහ වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි උතුරු මැද සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේ තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයින හරහා සුළඟේ වේගය පැයට කිලෝමීටර 60ක් දක්වා ඉහළ යන අතර දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනවා නැවත දෙනුම් දෙන තුරු මුහුදු ප්‍රදේශවල දිවිවර හා නාවික කටයුතු වල නොයදින ලෙස දැනුවත් කර තිබෙනවා. ගාල්ල මඩකලපුව ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව දිවිවර කටයුතු වලින් වැළකී සිටියා. ගොඩනැගිලි පරිවේෂණ ආයතන මේවන විට නිකුත් කර ඇති නායෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. राज्य गणगर पर्यवेक्षण आयतन मगिन निवेदन नूर मतल नूर डिस्ट्रिक्ट कुरुनगर रत्नपुर क्यागल डिस्ट्रिक्ट गाल मतर डिस्ट्रिक्ट मेम निवेदन क्रियात्मक अभी विशेष जनता नायम लक्षण अवधान यमुगर गास अलवीम प्रदेश गास अलवीम भवतीनाम निवस भित्तिवल पहालसित इहलट इरितलीम इवेनाम इम इरितलीम वडा प्रसारने वेनाम पेरडीम वेनी कर्म कारण संबंधीन विशेषम आगांतुक जल रूपत मठ सहित
ඇතිවීම හෝ එම ඒවා උපත් සිදියම් වෙනි කරුණු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න මේ වෙන විට අපි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විදිහට ජනතාව දැනුවත් කළා තියෙනවා තම යා යුතු ආරක්ෂිත මධ්‍යස්ථානයේ පිළිබඳ බොහෝ කඳුකර ප්‍රදේශයන් තෙතබරිතව වර්ෂා සහිත තත්ත්වයේ හේතුවෙන් සන්තුෂ්ත්ව ජලයෙන් පවතින ඉතින් මේ හේතුවෙන් මෙම නායම් ලක්ෂණ පිළිබඳ නැවතවතාවක් අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා දීවරංශ තවමත් අවවාද දී ඇති පරිදි දීවර කටයුතු වලින් වැළකීලා සිටිනවා ඒ අවශ්‍ය පරිදි තාක්ෂණික දත්ත ඔවුන් වෙත ලබා දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවිදි 24 පුරාම ක්‍රියාත්මක වෙනවා හලෝ පවතින වෙසි සහිත කාලගුණයත් සමග එල්පිටිය ප්‍රදේශයට බලපෑ දැඩි සුළං තත්වයක් හේතුවෙන් නිවාස 32කට හානි සිදු වුණා. අද උදැසන හමාගිය මෙම සුළඟ හේතුවෙන් වැඩිම හානි සිදු වුණේ කැටපොල ප්‍රදේශයටයි. මම දරුවත් එක්ක වාඩිවෙලා හිටිය පුටුවේ. අනිත් දෙන්නයි අයියයි හිටිය සාලෙට වෙලා. උඹට වහල එකපාරට මෙහෙම දෙපාරක් හෙල්ලුණා. හෙල්ලිලා මුළු වහලම කුඩු වෙලා වැටුණා. වැටෙනකොට මෙයා ළමයි දෙන්නත් අරන් අර පැත්තෙන් දිව්ව තුන් දෙනාත් එක මම මේ පැත්තෙන් මම තනියෙන් දිව්වා. කුණක් ආව කර කැවිලා ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විධානපතරණ මහතා එම ප්‍රදේශයට පැමිණ ආපදාවටපත් පවුල්වලට සහන ලබා දීම සම්බන්ධයෙන් සොයා බැලුවා. ප්‍රදේශයේ විදුලි බල සැපයුමද විසන්දිවි ඇති අතර එය යථා තත්ත්වයටපත් කිරීමේ කටයුතු සිදු කෙරෙනවා. අත්තනගලුවේ ජල මට්ටමද සීග්‍රේන් ඉහළ යාමත් සමග ගං වතුර අවදානමක් මතුව ඇති බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසනවා. දූනමලේ ජල මාපකාංකයේ ජල මට්ටම මීටර 3.5ක් දක්වා ඉහළ ගොස් තිබුණා. රත්නපුර නිල්ලකඩේ ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් නිවාස කිහිපයකට හානි සිදු වුණා. ස්ථානිකීපේක පස්කන්දු සහ ගල් පෙරලීම හේතුවෙන්ද නිවාසවලට හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. ගාල්ල දිස්ත්‍රික්කයට ඊයේ දිනේ ඇදහැළුණු අධික වර්ෂාව මේවන විට පහව යමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. ගින්ගගෙහි ජල මට්ටමද සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරන්නේ. දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් මුහුද රළුවීමත් සමග හලාවත තෝඩුවාව විරළ තීරයේ සිදුවන කාදණිය වැළැක්වීමට විරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තා. ගල්වැටි යොදා එම තත්ත්වය වැළැක්වීමට පියවරගත් අතර විරළ කාදණිය හේතුවෙන් නිවාස කිහිපයක් කැඩී යාමේ තර්ජනයටද ලක්ව තිබෙනවා. රාජ්‍ය විධිමත් වැඩපිළිවෙලක් යටතේ වත්මන් තත්ත්වය පාලනය කිරීමට ක්‍රියාත්මක වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා පවසනවා. විපක්ෂය සිදු කරන චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපිට පේන්න තියෙන්නේ අපි මූණ දෙන ආර්ථික අභියෝගයේ හමුවේ මේ රජයට කිසිදු විචක්ෂණ වැඩපිළිවෙලක් ගොඩනගන්නට හැකියාවක් ලැබිලා නැහැ කියලා සහ ඒ පිළිබඳ සැලසුම් කරලත් නැහැ කියලා. විපක්ෂය කියනවා ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ කියලා. ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැත්නම් මේක ඉබේ වුණාද? නැහැ. අද ඇමරිකාව වගේ ලෝකයේ දියුණු කියන රටවල් වලට මේක පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපේ රටට පුළුවන් කමක් තිබුණා අද පාලනය කරගන්න. ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ 21 වෙනිදා ප්‍රහාරය ඇති වෙනකොට අන්න ඒ ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. ඒ ආණ්ඩුවට වැඩපිළිවෙලක් තිබුණා නම් ඒ ප්‍රශ්නේ විසඳගන්න ඒ අයට පුළුවන් කමක් තියෙනවා. කීර්තිමත් පරිපාලන නිලධාරියෙකු සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ නෙවිල් ජයවීර මහතා අභාව ප්‍රාප්ත වුණා. 1930 වසරේ ඔක්තෝබර් මාස 23 වනදා මෙලොව එළිය දුටු නෙවිල් ජයවීර මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි සිසුවෙක්. ලංකා විශ්වවිද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ගෞරව උපාධියක් හිමි කරගත් ඒ මහතා සිවිල් සේවයට ඇතුළත් වන්නේ 1955 වසරේදී. නෙවිල් ජයවීර මහතා ලංකා විශ්වවිද්‍යාලයේ දර්ශන දෙපාර්තමේන්තුවේ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙසද කලක් කටයුතු කළා. ඉතා තරුණ වියේදී සිවිල් සේවයට එක්වූ මහතා රාජ්‍ය තන්ත්‍රයේ ඉතා වැදගත් තනතුරු රසක් හෙබ වූ කීර්තිමත් නිලධාරියෙක්.
එවකට හිටපු අග්‍රාමාත්‍ය ඩඩ්ඩි සේනානායක මහතාගේ අනුදැනුම යටතේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් යන තනතුරු වලට ඒ මහතා පත් කෙරුණා. ශ්‍රී ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුව සංස්ථාවක් බවට පත් කිරීමේ පාර්ලිමේන්තු කෙටුම්පත සකස් කොට ලංකා ගුවන් විදුලි සංස්ථාව බිහි කිරීම සිදු වේද ඒ මහතාගේ නායකත්වයේ යටතේ බදුල්ල යාපනය ත්‍රිකුණාමලයේ සහ වවුනියාව දිස්ත්‍රික්වල දිසාපතිවරයා වශයෙන්ද කටයුතු කළ නෙවිල් ජයවීර මහතා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඉතා වැදගත් වූ ස්වීඩනය නෝර්වේ ඩෙන්මාර්ක් සහ පින්ලන්තය යන රටවල ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. 1994 වසරේ විශ්‍රාම ගැනීමෙන් පසු ඒ මහතා මහා බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රදේශයේ සිය විශ්‍රාමික දිවිය ගත කළා. කෘතහස්ත ග්‍රන්ථ කතුවරයෙකු වන නෙවිල් ජයවීරයන් මාධ්‍ය අධ්‍යයනය අධ්‍යාත්මවේදය වාර්ගික ගැටුම් ඇතුළු ක්ෂේත්‍ර රසක් පිළිබඳ අගනා කෘති රසක්ද රචනා කර තිබෙනවා. ගම්පහ මහදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය කොටුවිල විමලකිත්ති ස්වාමින් වහන්සේ අපවත් වුණා. ගම්පහ මහදිසාවේ ප්‍රධාන සංඝනායක වනවාසල පුරාණ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කොටුවිල විමලකිත්ති ස්වාමින් වහන්සේ අපවත් වන විට 85 වන වියෙහි පසු වුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය වනවාසල පොදු සුසාන භූමියේදී හෙට පස්වරු 5ට සිදු කිරීමට නියමිතයි. උන්වහන්සේගේ දේහය මේ වන විට වනවාසල පුරාණ විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. ස්වාධීන රූපවාහිනී තීරණය සංවාදාත්මක වැඩසටහන අභියෝග මැද රටේ හෙට දවස් යන තේමාවෙන් අද රාත්‍රියේ 10ට විකාශය කරනවා. ඊට එක්වන්නේ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතායි. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.